ආදරණීය දුවේ අද මම ඔබ හමුවට ආවේ සිංහල සාහිත්‍ය රසාස්වාදයේ විෂය නිර්දේශයට නියමිත ගුණදාස අමරසේකරයන් විසින් විරචිත වැස්ස පරිපණ්ඩියත් අරගෙන වැස්ස කියලා කියන්නේ අපේ පරිසරයේ සිදුවන ඉතාමත්ම ස්වභාවික සංසිද්ධියක් නමුත් කවියෝ වැස්ස දිහා බොහෝම සෞන්දර්යාත්මක කෝණවලින් බැලුවා ඔවුන් ඉතාම අපූර්ව විදියට වැස්ස නිමිති කරගෙන කවිපට බැඳා පද්‍යපට බැඳා ඒ අතර තරණ ශ්‍රී විජේසිංහන්ගේ වස්සාණය ඒ වගේම එච්.එන්. කුඩලිකමියන්ගේ වැස්ස මහගමසේකරයන්ගේ වැස්ස ඉතාමත්ම අපූර්වට වැස්ස පිළිබඳව අපට කියා දෙනවා නම් අද මා කතා කරන ගුණදාස අමරසේකරයන්ගේ වැස්ස වෙනස්ම කෝණයකින් වැස්ස පිළිබඳව කතා කරන පද්දි පන්තියක් හොඳයි පද්දි පන්තිය ආරම්භ කිරීමට මත්තේ අපි හඳුනාගනිමු අද අපේ පාඩමේ අරමුණ මොනවද කියලා ගුණදාස අමරසේකරයන් කවුද කියලා හඳුනාගෙන ඒ වගේම පද්‍ය පන්තියේ තේමාව පිළිබඳවත් හඳුනාගෙන පද්‍ය පන්තියේ පිළිබඳව රසවින්දනයේදීලා විචාරාත්මකව ප්‍රශ්න සහ අනුමාන ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කිරීම තමයි අද දවසේදී මා බලාපොරොත්තු වන්නේ. ගුණදාස අමරසේකර කියලා කියන මේ මහා සාහිත්‍ය වේදියා පිළිබඳව තොරතුරු බිඳක් අපි අපේ මතකය අවදි කරගනිමු දරුවනේ. ගුණදාස අමරසේකරයන් උපත ලබන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ යටලමත්ත කියන ප්‍රදේශයේ. ඒ 1929 ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේනු කොළඹ නාලන්දා විද්‍යාලයේනු මූලික සහ දිට්ඨික අධ්‍යාපනය හදාරනවා. මේ ආචාර්ය ගුණදාස අමරසේකරයන් වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙක්. ඒ වාගේම එතුමා කළ සාහිත්‍ය සේවාව උදෙසාම තමයි එතුමාට ආචාර්ය පදවිය පිදුම් ලැබුවේ. එතුමා කොළඹ කවියේ නූතන පරම්පරාව තමයි නියෝජනය කරන්නේ. ඒ වගේම විශේෂත්වය වන්නේ දුවේ පුතේ මෙතුමා ලියපු සෑම කවි පන්තියක්ම විචාරක අවධානයට විචාරක මත විවාදවලට ලක් වුණා. හේතුව ඔහු තමන්ගේ කවි පන්ති තුළින් හරි අපූරු සංකීර්ණ ව්‍යංගාර්ථවත් අදහස් ඉදිරිපත් කිරීම නිසා. ඔබට අද මේ වැස්ස පද්දි පන්තිය තුළිනුත් පුළුවන් වේවි එතුමාගේ කවිත්වය පිළිබඳව යමක් වටහා ගන්නට. හොඳයි. ගුණදාස අමරසේකරයන්ගේ පත්ති නිර්මාණ කෘති කීපයක් පිළිබඳව හඳුනා ගන්න තමයි දැන් අපි හදන්නේ. භාව ගීත කියන පත්ති නිර්මාණ කෘති 1955 තමයි ලියලා තියෙන්නේ. එතකොට අද අපි ඉගෙන ගන්න මේ වැස්ස පද්දෙ පන්තිය භාව ගීත කියන කෘතියේ එන පද්දෙ පන්තියක් විදියට හඳුන ගන්න පුළුවන් ඔබට. උයනකින්ද ලියු කවි කියන පද්‍ය නිර්මාණ කෘතිය 1957 දී රචනා වූවක්. ඒ වගේම අමල් බිසෝ, ගුරුළුවත්ත, ආවර්ජනා, අසද්දා කව වැනි පද්‍ය නිර්මාණ කෘති එතුමාගේ ඔබට කේවා රස විඳින්න කියලා මම මේ අවස්ථාවේදී මතක් කරන්නට කැමැති. වැස්ස පද්දි පන්තිය භාව ගීත කියන ඔහුගේ පද්දි නිර්මාණ කෘතියෙන් තමයි උපුටාගෙන තිබෙන්නේ. වැස්ස කියන මේ අපූරු පද්දි නිර්මාණයේ තේමාව කුමක්දයි ඔබට මාතෘකාව තුළින්ම වටහා ගන්නට පුළුවන්. මෙහි අපූර්වත්වය වන්නේ දුවේ පුතේ එතුමා වැස්ස පිළිබඳව දැක්කේ අර මම කලින් කියපු කවියෝ දුටුව සෞන්දර්යාත්මක කෝණයකින් නොවේ. බොහොම අතීතයේ 1955 දී තමයි මේ භාවගීත කෘතිය ලියලා තියෙන්නේ. ඒ
ගැමියන් ඒ කාලයේ එක්තරා ගැමියෙක් අලුත පස්තැමු පාරක ගමනක් යනවා වැස්ස පවතින දවසක උදේ ඉඳලා නවතින්නේ නැති වැස්සක් ඒ වැස්ස නිසා ඔහුගේ දෛනික ජීවිතයට බාධා සිදුවන්නේ කෙසේද තවත් ඒ පාරේ ගමන් කරන අනිත් ගැමියන් මුහුණ දෙන ගැටලු මේ වගේ වැස්ස නිසා ජීවිතයේ සිදුවන බාධා කම්කටොළු කරදර පිළිබඳව තමයි මෙතුමා වැස්ස පත්තේ පන්තිය තුලින් කතා කරන්නේ දැන් අපි වැස්ස පත්තේ පන්තියට යමු බලන්න පළවෙනි පත්තේ චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන පුත නොකැඩි තෙත බරිව හිරිකිතෙන් කිලි පොළන පාරතොට ගහ පොළද වසාගෙන හැම අතින වහින වැලි වහින වැලි නොපායන මුළු දවස අපි පද්දි පන්තියේ තේමාව හඳුනා ගනිද්දී මේ වැස්ස පද්දි පන්තිය තුලින් ගුණදාස අමරසේකරයන්ගේ වැස්ස පද්ද පන්තිය තුලින් කතා කරන්නේ වැස්සේ සෞන්දර්යාත්මක පක්ෂයක් නොවන බව මා ඔබට පැවසුවා. ඒ බව මේ පද්දේ පළවෙනි ආරම්භය ආරම්භක වචන කීපය බලන්න චිචිරි චිරි චිචිරි චිරි මේ වචන වෙන් වෙන්ව ගත්තාම කිසිම අර්ථයක් නැහැ. නමුත් මේ වචන ඛණ්ඩයම එකට ගත්තාම පුදුමාකාර අර්ථයක් නිරූපණය කරනවා. දනිතාර්ථවත් වචන භාවිතයක් තමයි පුතේ මෙතන තියෙන්නේ. චිචිරි චිරි චිචිරි චිරි මේ වැස්ස ඇදහැලෙන හැටි වැස්ස වහින හැටි අපේ සිතේ චිත්ත රූප නගන්නට තරම් ඒ වචන භාවිතය ඉතාමත්ම අපූරු ආරම්භකයක් විදිහට අපිට දැනෙනවා. වැස්ස මහ විශාල වැස්සකුත් නෙමේ. හැබැයි මේ වැස්සේ නැවතිල්ලකුත් නැහැ. උදේ ඉඳන්ම ඇදහැලෙනවා. අපිට වැස්ස වැටෙන ශබ්ද ඇසෙනවා. වැස්ස වැටෙන්නේ චිචිරි චිරි චිචිරි චිරි කියමින් බලන්න. එතකොට මේ වදන් භාවිතයේ තුලින් දනිතාර්ථවත් වදන් භාවිතයේ තුලින් ගොඩනගෙන අපූරු සංකේත භාවිතයක් තමයි මෙතන තියෙන්නේ. මේ වැස්ස කියන දේ මිනිසාට මොනතරම් කරදරයක්ද? මේක වැස්ස බොහෝ කවියෝ දැක්ක ඉතාමත්ම සුන්දරව. හැබැයි ගුණදාස අමරසේකරයන් වැස්ස ඉතාම අප්‍රසන්න දෙයක් බව පද්දේ පන්තිය ආරම්භයේදීම අපිට කියනවා. ඒ විතරක් නෙමෙයි මේ වැස්ස පොද නොකැඩි තෙත පරිව හිරිකිතෙන් කිලි පොළනවා. මේ වැස්ස වහිත්ති මේ දැනෙන හිරිකිත ඇඟ කිලි පොලා යන බව. ඒ විතරක්ද මේ වැස්ස සජීවී අජීවී සියලුම වස්තුන්ට එක හා සමානව වදයක් වෙලා පාරතොට ගහකොළ හැම අතින්ම වසාගෙන වහින වැහි වහින වැහි නොපායන මුළු දවස. අනුප්‍රාස රසේ තමයි කවියා භාවිත කර තියෙන්නේ වහින වැහි වහින වැහි කියන වචන වලින්. එතකොට මේ වැස්ස පිළිබඳව මේ විදිහට දිකින් දිගටම කියද්දි මේ පුනරුක්තිය මේ වදන් නැවත නැවත කියද්දි අපිට දැනෙනවා වැස්ස කොයි තරම් කරදරයක්ද, වැස්ස කියන්නේ මොන තරම් හිරිකිතයක් දැනෙන දෙයක්ද කියන එක අපිට දනවන්නට පළවෙනි පද්දේ තුලින්ම කවියා සමත් වෙලා තියෙනවා. කුහුරු මඩ ඇඟිලි කරු අතර චිරි චිරි ගාන මඩ කඩිති හැම තැනම මඩ පාට දිය රැඳුන අලුපස් දෙමු පාර දණිය තෙත් මඩ එරෙන බැනියමද ඇඟට ඇලි උදේ සිට තෙත පරිව බලන්න මොන තරම් අපූරු විදිහට වාක්චිත්‍ර මවලද කියලා කවියා. කුහුරු මඩ ඇඟිලි කරු අතර චිරි චිරි ගානවා. අපිට පේනවා කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. ඒ විතරක් නෙමේ මඩ කඩිති හැම තැනම මඩ පාට දිය රැඳුන ඒ පරිසරය මොන වගේද? මඩ හැම තැනම මේ මුළු පරිසරයේම පේන්නේ මඩ පාටට.
අලුත් පස් දෙමු පාර දනියතේ මඩ එරෙන බලන්න ඒ පාරේ ගමන් කරන පුත්කලයින්ට මේ වැස්ස නිසා මොන තරම් හිරිහැරයක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එහෙනම් අලුතෙන් පාර කැපුවට මේ පාරට තාර ටිකක්වත් දාලා නැහැ. කවියා ඇතැම් විට රටේ සංවර්ධන ක්‍රියාදාමයේ උපහාසයට ලක් කරා වෙන්නත් පුළුවන්. මේ වැස්ස නිසා බැනියම ඇඟට ඇලිලා බලන්න මුළු දවසම තෙමිලා තෙත බරීව මේ කැමි වදන් භාවිතයේ තුලින් ඒ කැමි පරිසරය තුළට කවියා අපූර්ව විදියට අපිව අරගෙන යනවා. ගොහොරු මඩ, මඩ කඩිති, දණිහ, තෙත බරීව මේ කැමියන් මේ පරිසරය තුළ ඒ පාර තුළ දිග ගමනක් යනවා. එතකොට ඒ ගමන යද්දී මොන තරම් දුක් ගැහැටවලට මේ පුත්කලයින් මුහුණ දෙනවාද කියන එක තමයි දුවේ පුතේ කවියේ වාචාර්ථය වෙලා තියෙන්නේ. නමුත් වඩාත් සියුම්ව වඩාත් විචාරශීලීව මේ කවිය පිළිබඳව අපි විමසා බලද්දී කවියා ව්‍යංගාර්ථවත්ව කියනවා මේ යන්නේ මේ පාරේ ගමන් කරනවා පමණක් නොවේ මේ අපි යන්නේ අපේ ජීවන ගමන. අපි මේ ජීවන ගමන යද්දී මොනතරම් කරදර බාධක වලට අපි මුහුණ දෙනවද? මේ කොහොරු මඩ ඇඟිලි කරු අතර චිරි චිරි ගානවා, දණියෙතෙක් මඩේ එරිලා බලන්න අපි ජීවිතයේ තුල මුහුණ දෙන ගැටලු අපිට ඒවෙන් ගොඩ එන්න බැරිව අපි දුක් ගැහැට පිළිබඳව කවියා අපූර්ව විදියට ව්‍යංගාර්ථවත් අපිට ඉදිරිපත් කරනවා. අපේ සිතේ චිත්ත රූප මැවෙනවා සෙරප්පු දෙකක් නැතිව පාවහන් නැතිව පුද්ගලයින් මේ පාරේ ගමන් කරද්දී ඇඟිලි කරු අර මඩේ එරිලා ඒ විතරක් නෙමේ දණිහ තෙක්ම මඩේ එරිලා බොහෝම අමාරුවෙන් ඒ පාරේ ගමන් කරන ආකාරය අපේ සිතේ චිත්ත රූප මවනවා. ඒ විතරක් නෙමේ ඉන් එහාට කවිය ගැන අපි තව දුරටත් විමසා බලද්දී අර ව්‍යංගාර්ථවත් මතුවෙනවා. මිනිසුන් මේ ජීවිතය ගෙවද්දි ජීවිත ගමන යද්දි විඳින දුක් කැට කතරම්ද කියලත්. තෙමුණ නැති ඇඟැලුණ හපුළු කළ මලි පිටිද දෝරගොස් හැම තැනම වක්කලන් ඇලි හැතුන හැට්ට අත් කඳ කලව තෙතරෙද්ද ඇඟේතුව වහින වැහි හද සුලද නොපායන මුළු දවස. හොඳයි ආදරණීය දුවේ පුතේ, ඔබට ගම්බද පරිසරයේ පිළිබඳව ඉතා ඈත අතීතයේ ගම්බද පරිසරයේ පිළිබඳව අත්දැකීම් නැති වුණාට සමහර විට කවියාගේ අත්දැකීමක් වෙන්න ඇති. ඔහු වැස්ස තිබුණු අවස්ථාවලදී හබුරු කොළයකින් හිස ආවරණය කරගන්නට ඇති. කෙහෙල් කොළයකින් වැස්සෙන් බේරෙන්නට හිස ආවරණය කරගන්නට ඇති. පන්මල්ලක් හිසට දමාගෙන වැස්සෙන් බේරෙන්නට ඇති. මේක සුලභ සිද්ධියක් දුවේ පුතේ. ඈත අතීතේ ගම්බද මිනිස්සු වහින වෙලාවට දැන් අපි කුඩ හෙලගෙන යනවා වගේ කුඩ හෙලගෙන ගියේ නෑ, කුඩ තිබුණෙත් නෑ. ඒ නිසා ඒගොල්ලෝ හිස ආවරණය කරගත්තා බොහෝ වෙලාවට මේ හබුරු කොළයකින්. හබුරු කොළයක් කියලා කියන්නේ හබරල කොළයකට. මලි පිටි කියලා මෙතන කියවෙන්නේ කුණු රොඩු. කිත හබරල කොලයක් හිසට අල්ලගෙන වැස්සෙන් බේරෙන්න ඇඟ ඒ වුණාට තෙමිලා මුළු ඇඟම තෙපිලා මේ හබුරු කොලේ හිසට අල්ලගෙන හිටියට මුළු පාර හැම තැනම වතුර දෝර ගලා ගොස් වක්කලන් එලි හැදිලා මඩ වලවල් හැම තැනම හැදිලා හැට්ට අත් කඳ කලව තෙතරෙද්ද ඇඟ එතුව මේ පාරේ ගමන් කරන සියලු දෙනාගේම එහෙනම් මේ විදියට මුළු ශරීරයම තෙමිලා ඇඳුම් තෙමිලා ශරීරයේ කොටස් වෙන් වෙන්ව පෙනෙන බවත් කවිය කියනවා.
ඒ විතරක් නෙමෙයි මේ අප්‍රසන්න ජනක මේ අත්දැකීම තවදුරටත් කවියට විඳින්නට වෙනවා වහින වෙහි තද සුළඟ නොපායන මුළු දවස එහෙනම් තද හුළං හමාගෙන තවදුරටත් වැස්ස පායන බවක් පෙනෙන්නවත් නැ දිගටම වහින වැස්සක් පිළිබඳව තමයි කවියා මේ කැමි වදන් භාවිත කරමින් මේ සිදුවීම් චිත්‍රූප මවමින් ඉදිරිපත් කරන්නේ ඔළුවගේ තෙත බරිව පිටතිකේ වැක්කිරෙන කාරෝ දෙන්චිරි ඇඟ පුරා මඩියෙන ආයමත් හිටිගමන් හද කරන් එන සැනින වහින වැහි නොපායන මුළු දවස ඔළුවගේ තෙත බරිව පිටතිකේ වැක්කිරෙන දැන් කොයි තරම් මේ කියන පුත්කලයා තෙමිලද කියනවනම් දැන් ඔළුව තෙත්ලා ඇඟ විතරක් නෙමේ ඔළුව තෙත බරිත වෙලා තෙත බරිව පිටතිකේ වැක්කිරෙනවා චලය බලන්න මොනතරම් අපූර්ව විදියට අපිට චිත්‍රූප නගා ගන්නට පුළුවන්ද කියලා ඒ විතරක් නෙමේ බලන්න තව තවත් කරදර සිදුවෙනවා මේ මෙච්චර අමාරුවෙන් මේ පාරේ ගමන් කරද්දී කාරෝ දෙන් චිරිස් ඇඟ පුරා මඩහින හරි අපූර්ව විදියට සංකේතාත්මකව දනිපූර්ණ වදන් භාවිතා කරමින් කවියා කියනවා කාරෝතින් මඩ ඉහගෙන යනවා බලන්න මොනතරම් කරදරකාරී අත්දැකීමක්ද කියලා සමහර විට ඔබත් වැස්ස සහිත අවස්ථාවලදී මේ අත්දැකීමට නම් මුහුණ දීලා ඇති නමුත් මේ අත්දැකීම මේ කරදරකාරී අත්දැකීමට මුහුණ දෙන්නේ පාරේ ගමන් කරන අර අසරණ මිනිසුන් පමණයි කාර් රථයේ නැගී යන අයට මේ කරදරය නැහැ එහෙනම් බලන්න කවියා හරි අපූර්ව විදියට ව්‍යංගාර්ථවත් සමාජයේ පවතින උස් පහත් ભેදී පිළිබඳව මතු කරන ආකාරය ඒ විතරක්ද මේ වැස්ස ආයමත් හිටි ගමන් තද කරන් එන සැනින වැස්ස ආයමත් වැටි වෙනවා වැටි වෙලා මේ වහින වැස්ස මේ අනුප්‍රාසාත්මක වදන් භාවිතයේ තුලින් කවියාගේ නොරිස්සුම අප්‍රසන්න බව වැස්ස කෙරෙහි තියෙන අකමැත්ත ප්‍රකාශ කරනවා මේ කවියා හරි අපූර්ව විදියට වැස්ස මොන තරම් නම් කරදරයක්ද කියන එක මතු කරන්නට සමත් වෙලා තියෙන බව අපිට හැඟ වෙනවා කිතර කොස් ඇඟ පුදේ මොහොතකින් ඉවර කොට තුවායෙන් ඇඟ පතද පිය දමා හිස කෙස්ද අලුත් සර මක් කැඳන් උඩට උණු තේ වතුර ඇදෙහිඳ උණුම්මට බොන්නේ කොයි මොහොතදයි වැහි පොදේ හෙගුණු සිත හිත හිතා ලත වේය මේ වැස්ස මොනතරම් කරදරකාරී අත්දැකීමක්ද නමුත් කවියට හරි අපූරු බලාපොරොත්තුවක් තියෙනවා කෙතර ගිහිල්ලා Taman ඇඳගෙන ඉන්න මේ තෙතරෙදි ගලවලා ඉවත් කරලා දාලා ඇඟපත සෝදගෙන තුවායින් පිහදාගෙන හිසකෙස් පිහදාගෙන අලුත් සරමකුත් ඇඳලා උණුම උණු තේ කපොන්න හරි අපූරු බලාපොරොත්තුවක් තුවේ පුතේ කවියේ වාචාරතේ එසේ වුවත් බලන්න කවියාගේ ජීවන දෘෂ්ටිය හරි අපූර්ව විදිහට මතු වෙනවා මේ අවසාන පද්‍ය පන්තිය තුළදී මේ කවියා ව්‍යංගාර්ථවත් මේ පාරේ මේ අලුතෙන් මඩ වෙලා තියෙන අලුතෙන් පස් දාපු පාරේ මේ දුක් කරදර විඳමින් මේ ඇවිල්ලා තියෙන්නේ සසර ගමනේ බොහෝ දුක් කරදර විඳිමින් මඩ මුළු ඇඟ පුරාම මඩ ඉහෙනව කාරෝදින් චිරිස් කියලා මඩ ඉහුණා තෙමුණා හිස දිගේ වතුර වැක්කිරෙනවා ඒ විතරක් නෙමේ සීතලට වෙවුලනවා ඇඟිලි කරු මඩ අතර කිලෙනවා දණියතෙක් මඩේ කිලෙනවා බලන්න මිනිස්සු කායිකවත් මානසිකවත් මේ බව කතරේ විඳින දුක් කරදර කොතෙක්ද කියලා කවිය හරි අපූර්ව විදියට ඉදිරිපත් කරනවා දුවේ පුතේ බුදුදහමේ ආභාසයත් ලබාගෙන ආගමික සිතිවිල්ලක් ඉදිරිපත් කරමින්
कविया जीवन दुष्टि द्रिपत्करतिबिन आकारे कितरं अपूर्द एनं कुमक्न में कविया कियन्ने उनट उनु तेवतुरे काकं लेपुनुत वितराई कवियागे सितर सेनसीमक लेबिन्ने में मुलु दवसति सेम वैसनिसा विंदपु सियलु दुख कहटवलिन मिदेन्नट कविया अपेक्षा करनवा अलुत सरमक एंदगन उनुम उनु तेवतुरे काक पुन्न එහෙනම් මේ භවයේ අපි විඳින සියලු දුක් කරදරවලින් මිදෙන්න මේ උණු තේ වතුරේක සංකේතවත් වෙනවා දුවේ පුතේ බලන්න නිර්වාණය තමයි මේ සියලු කරදරවලින් මේ භවයේ අපි සියලුම මිනිස්සු මේ විඳින කරදරවලින් ගැලවෙන්න නම් අපිට තියෙන එකම දේ නිර්වාණය කරා යන එක පමණයි මේ භව කතර कोई तरम नम दुखरदर वलीन पिरीति बिनदे अक्त एं गेलवेन्न टापी उत्साह कल युतुए कियन पानी विटय अपट गेने एन्न ट कविया पूरु विद्यत वैस पद्धि पांतीन उत्साह करेती बाव ओबट पसक्वन वायते හොඳයි ආදරණීය දුවේ පුතේ වැස්ස පද්දපන්තියේ පිළිබඳව අපි රසවින්දනයේක යෙදුණා හොඳ ਵਿਚාරයේක යෙදුණා දැන් අපි හදන්නේ අනුමාන ප්‍රශ්න කීපයකට පිළිතුරු සමුදානය කරගන්න බලන්න ඔබට ලැබිලා තියෙන පළවෙනි ප්‍රශ්නය වැස්ස පද්දපන්තියේ තේමාවට උචිත ලෙස භාෂාව යොදාගෙන තිය ආකාරයේ පිළිබඳව විමසීමක් කරන්න මේ වැස්සේ තේමාව අපි හඳුනාගත්තනේ ගුණදාස අමරසේකරයන් වැස්ස පිළිබඳව දැක තිබුණු ආකාරය ඉතින් මේ තේමාව ඉතාමත්ම හොඳින් තේමාව මේ පාඨකයාට ශ්‍රාවකයාට පසක් කරන්නට ඔහුගේ භාෂාව ඉතාමත්ම අපූර්ව විදියට යොදාගෙන තියෙනවනේ දුවේ පුතේ ඒ බව අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඔප්පු කරලා පෙන්නන්න වැස්ස පද්දපන්තියේ තේමාවට උචිත ලෙස භාෂාව යොදාගෙන තිය ආකාරය පිළිබඳව කතා කිරීමේදී දනිතාර්ථවත් බස්සහර යොදාගෙන තිය ආකාරය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ පිළිබඳව ඔබට ලියන්නට පුළුවන්. උදාහරණ විදිහට චිචිරිචිරි චිචිරිචිරි කියන මේ පද කොටස බලන සමස්ත පැදිපෙළේම මෙම යදුම මත තමයි පවතින්නේ මුළු සමස්ත පැදි පෙළේම අර්ථය දනිත වෙනවනේ මේ වචන කීපේ තුලින් මේක මහවැස්සකුත් නෙමෙයි පොද වැස්සක් මේක මුළු දවස තිස්සේම පවතින කරදරකාරී වැස්සක් ඒ විදිහට ඉතාමත්ම සුදුසු ආකාරයට තෝරා බේරාගෙන දනිතාර්ථවත් අස්සහරක් යොදාගෙන තිය ආකාරයේ පිළිබඳව ඔබට ලියන්නට පුළුවන් කාරෝදෙන් චිරිස් චිරිස් කියන වචනේ බලන්න මොනතරම් දනිතාර්ථවත් බස්සහරක්ද කවියා තෝරා බේරාගෙන යොදාගෙන තියෙන්නේ කියලා මේ මුළු දවස තිස්සේම වැස්සෙන් තෙමිලා තෙත බරිතව ඉtti තවත් මඩ වතුර පාරක් චිරිස් කියන ශබ්දය තුලින් දැනෙනවා දන වෙනවා පාඨකයාට ශ්‍රාවකයාට මේ මොනතරම් හිරිහැරයකටද කවියා පත්තන්නේ කියලා. නම් දනිතාර්ථවත් බස්සහර පිළිබඳව ඔබට පැහැදිලි කරමින් ඔබේ පිළිතුර ආරම්භ කරන්නට පුළුවන්. ඒ වගේම භාෂාව ඉතාම අපූර්ව විදිහට භාවිතා කර තිබෙනවා අනුප්‍රාසය තුලින්. වහින වැහි වහින වැහි මේ වැස්ස ඉවරයක් නැහැ කියන එක දවස 30ේම වහින වැස්සක් කියන එක පෙන්වන්නට අනුප්‍රාසය භාවිත කර තිබෙනවා සිත සිතා ලත වේය හිත තමයි ලත වෙන්නේ දුක්ෙන්නේ මේ සියලු දුක් කරදර වලින් මිනිස්සු ගතින් දුක් විඳිද්දි සිතින් මොනතරම් පීඩා විඳිනවාද කියන එක පැහැදිලි කරන්නට අනුප්‍රාසය කවියා කවියට එක් කරගෙන තියෙනවා. ඒ වගේම කටවහරේ යෙදුම් භාවිතයේ තුලින් මේ වැස්ස පද්දපන්තියේ භාෂාවට ඉතාමත්ම සාධාරණ බවක් කවියා
පද්ද පන්තිය තුලට ඇති කරගෙන තියනවා ඒ පරිසරය තුලට අපි වරගෙන යන්න ඒ පරිසරය අත්ඳින්න එදා ගැමියන් මූණ දීපු ගැටලු ඒ පරිසරයේ ස්වභාවය විස්තර කරන්නට කටවහරේ දුම් භාවිතේ ඉතාමත්ම අපූර්ව විදිහට භාවිත කර තිබෙනවා තෙත බරිව දණිහ කොහරු මඩ වක්කලන් හබුරු කොළ වැනි උදාහරණ කීපයක් පමණයි පද්ද පන්ති ඇසුරින් මම ඔබට මේ පෙන්වලා තියෙන්නේ හොඳයි අපි ඊළඟ ප්‍රශ්නයේ සඳහා යොමු වෙමු ගුණදාස අමරසේකරයන්ගේ වැස්ස පද්ද පන්තිය සරල අනුභූතියක් පාදක කරගත්තද ගැඹුරු දෘෂ්ටියක් විවරණය කරන්නකි එකෙනෙක් මේ ගුණදාස අමරසේකරයන්ගේ පද්ද පන්ති බොහෝ විචාරක අවධානය දෙලක් කියලා තියෙන්නේ नहीं खावी पांती वाचार्थ या भी हम ना लगता पुतकले इतामत में भी अभी परिसरे के पुतकले आलू तो पास्ते मुपार क वैसे तीनों एक गमन कर दिए वो मुहूर्त देना दुख कर कर बाल कर पीली बंदे बर तमाई खावी पांती वाचार्थ ये वाणी ना वो बालन दुए कुते नहीं खावी ये तुले संगवी तीन व्यंगार तवत आरत පාඨකයාට පසක් කර දෙනවාද කියලා ජීවිතේ පිළිබඳව හිතන්නට යමක් කවි පන්තියේ කියවලා නැවත නැවත හිතන්නට අපිට කල්පනා කරන්නට යමක් ඔහු තමන්ගේ නිර්මාණයේ තුලට එකතු කර තිබෙනවා දාමත්ම අපූර්ව ජීවන දෘෂ්ටිය කවි පන්තියේ තුල සැඟවී තිබෙන ආකාරය පිළිබඳව ඔබට මනා පිළිතුරක් දෙන්නට පුළුවන් හොඳයි ගුණදාස අමරසේකරයන්ගේ පද්ද කලාවේ දකින්න තියෙන විශේෂ ලක්ෂණයක් තමයි සංකීර්ණ දීව ජීවන දෘෂ්ටිය අන්තර්ගතව තිබීම මේ වැස්ස පද්ද පන්තිය තුලිනුත් අපි හොඳින් අවබෝධ කරගත්තා ඉතාමත්ම සංකීර්ණ ජීවන දෘෂ්ටියක් මේ පද්ද පන්තිය තුල තිබෙන බව හුදෙක් වැස්ස නිසා සිදුවන පීඩා පමණක් නොවේ කතා කරන්නේ ජීවිත මොන වගේද මේ භවය මොන වගේද අපි භවයේ ඇලිලා ගැලිලා දුක් විඳින ආකාරය වේවුලමින් වැස්සට තෙමෙමින් පිළිකුල් සහගතව මඩේ එරෙමින් මේ විඳින දුක ජීවිතය තුල මිනිසුන් අත්විඳින මූණ දෙන්නට සිදුවන දුක් දෝමනස්යන් පිළිබඳව තමයි ව්‍යංගාරතවත්ත කවියා පවසන්නේ එහෙනම් මේ දුක් කරදර වලින් මිදිය යුතුයි කියන ජීවන දෘෂ්ටිය වෙතට අපිව අවදි කරවන්නට කවියා සමත් වෙලා තියෙනවා වැස්ස පද්ද පන්තිය තුලින් ඒ වගේම සමාජයේ පවතින උස් පහත් ભેදේ පිළිබඳවත් සියුම් විග්‍රහයක කවියා යෙදී තිබෙන ආකාරය ඔබට ඔබේ උත්තරයට එක් කරගන්නට පුළුවන් ඉතාමත්ම සාර්ථක පිළිතුරක් ඔබට අද අපි සාකච්ඡා කරපු කරුණ ඔස්සේ ගොනු කරගන්නට හැකි වේවි සරල අනුපූතියක් පාදක කරගත්තද ගැඹුරු දෘෂ්ටියක් විවරණය කරනවාය කියන එක සනාථ කරලන්නට හොඳයි ආදරණීය දුවේ පුතේ අද පාඩම මෙතනින් අවසන් කරන්නටයි මා සූදානම් වන්නේ තවත් මෙවැනිම පාඩමකින් ඔබ හමුවට එන බලාපොරොත්තුෙන් සමුගන්නම් ආයුබෝවන්